මේ විදිහට තමයි මම මගේ නෙළුම් පෝච්චි වලට පෝර දාන්නේ. මේවා හරි සිම්පල් මෙතඩ්ස්. මට ලේසි හින්දා මම මේ විදිහට තමයි ගොඩක් වෙලාවට කරන්නේ. සාමාන්‍යයෙන් මම මේ ට්‍රීට්මන්ට් එක සතියකට සැරයක් විතර කරනවා. ගොඩක් වෙලාවට නෙළුම් පෝච්චි වලට පෝර දාන්න තමයි මම මේක පාවිච්චි කරන්නේ. මේක මට හොඳටම හරියන මෙතඩ් එකක් හින්දා මම මේව ඔයගලන්ට කියලා තියෙනවා. මට හිතුණා මට චුට්ටක් ඔයගලන්ට ආයේ පෙන්වන්න ඕනේ කියලා. අර මේවට අපි කියන ඉන්සිටු ට්‍රීට්මන්ට්ස් කියලා තැනම කරන්නේ හින්දා. දැන් මේක පස් එකට යට වෙලා සාමාන්‍ය ඉක්මනට වැඩෙනවා. ඒ වගේම ඉක්මනට අපිට මේකේ ප්‍රතිඵල ගන්න පුළුවන්. ඉතින් මගේ තුලසි වැට අලුතින් හදලා තියෙන මල් පෝච්චියේ මේ බලන්න ලස්සනට කුමුදු පිපිලා. සාමාන්‍යයෙන් අතේ දිමිය කන එක මට නම් අරුමයක් නෙමෙයි. ඕන තරම් දිමිය කන හින්දා මේ බලන්නකො දිමිය අත කන හැටි. ලන්ට පේනවද? එහෙම තමයි දිනිය මගේ අත කෑවේ. හරි මේක චුට්ටක් මම මේ විදිහට මේගොල්ලන්ට චුට්ටක් වතුර දෙන එක මම සාමාන්‍යයෙන් කරනවා. ලිපි පත්තු කරන්න හදන්නේ. ඔන්න මම ලිප පත්තු කරගත්තා. මම ගොඩක් වෙලාවට ලිප පත්තු කරන්න පාවිච්චි කරන්නේ මෙන්න මේවා. මේ තියෙන්නේ කෙසෙල් පැරඳල්. මට මේ කෙසෙල් පැරඳල් ගොඩාක් දේවල් වලට ඕනේ වෙනවා. සිම්පල් ලයිෆ් පැලතවානේ මම පැල යවන කොටත් පැල පොඩි වෙනකොට පාවිච්චි කරන්නේ මේ පුංචි කෙසෙල් පැරඳල්.
ඊළඟට ලිප පත්තු කරන්න ගොඩාක් දේවල් වලට මම කෙසෙල් පරදල් පාවිච්චි කරනවා. මම ඔයගොල්ලන්ට කියලා දීලා තියෙනවා කෙසෙල් කොළ පිලිසීමේ ගුරුකම පිළිබඳව. ඒ නිසා මම ඒක සිද්ධ කරන්න ඒක නොරොදුවාම සිද්ධ වෙනවා. මම මේ විදිහට කෙසෙල් පරදල් පාවිච්චි කරලා ලිපට ගිනි අවුලව ගන්නකොට අද මම හවසට කන්න පුංචි ස්නැක් එකක් හදනවා. ගෙදර පාන් ඇතුළු වෙලා තියෙන නිසා අපිට මේකට බිත්තර ඕන වෙනවා. මම බිත්තර දෙකක් විතර පාවිච්චි කරනවා. මේකට මම ගම්මිරිස් කුට්ටිකක් එකතු කරනවා, ටිකක් වැඩියෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ මම ලුණු කුඩු ටිකකුත් එකතු කරනවා. තව ඕගොල්ලෝ වැඩිය දාන්න නැති දෙයක් මම දානවා. මොකද කියලා බලන්නකෝ. මේක මට ෆුඩ් සිටි එකෙන් හම්බෙච්ච එකක්. මේක ගොරක කුඩු. මේකේ ග්‍රෑම් 100 රුපියල් 202ක් වෙනවා. ගොරක කුඩු විදිහට තියෙන්නේ. දැන් අපි ගොරක පේස්ට් එක විදිහට නේද, මේක වේදිච්ච කුඩු. මම ගොඩක් වෙලාවට ගොඩක් දේවල් හදනකොට මේ ගොරක කුඩු පාවිච්චි කරනවා. මේක මැක්කරි එකෙන් තමයි හදලා තියෙන්නේ, ගොරක වේලලා කුඩු කරලා. ඉතින් මම මේකෙම චුට්ටක් එකතු කරනවා. මම ආසයි ඒ රසට. තව මම මේකට ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් එකතු කරගන්නවා. මේ වගේ ප්‍රමාණයක් එකතු කරගන්නවා. හරි ලස්සනයි නේද? මම හැමතිස්සෙම කියනනේ උයන එක නිකන් භාවනාවක් වගේ බලාගෙන ඉන්න ආසයි. දැන් අපිට කරන්න තියෙන්නේ මේක මේ වගේ හොඳට මිශ්‍ර කරගන්න. ඊළඟට මම ලිප උඩින් තියාගන්නවා මගේ පෑන් එක. මේක ටිකක් රත් වෙනකන් මම පෑන් එකට තෙල් ටිකක් දාගන්නවා. ඊළඟට මේ පාම් පෙත්ත අරගෙන මම මේ විදියට හොඳට මේ අපි හදාගත්ත එකේ දවටනවා. ඊළඟට මම මේක මේක අනිත් පැත්තත් මම මේ විදිහට හොඳට බැද ගන්නවා. ඔන්න මම අනිත් පම් පැත්තත් ඒ විදිහටම දා ගන්නයි හදන්නේ. හොඳට පම් පැත්තේ මේ ටික පොඟවලා තමයි අපි මේකට දාන්න ඕනේ.
දැන් මම දරලිප හොඳටම අඟුරු පොඩේ තමයි මේක බැදගන්නේ. ටෝස්ට් එක හොඳයි. චුට්ටක් අපි තියලා මේක බාලා අනිත් එක දාමු. බිත්තර දෙකයි අපිට ඕනේ උනේ. හරි රසවත් පොඩි ස්නැක් එකක් නේද? උන්ද මම මේක බා කරනවා. ඇත්තටම මට මේකෙන් පාන් ටෝස්ට් දැන් මේ එක පාන් පෙති හතරයි හදන්න පුළුවන් උනේ. බිත්තර ටික ඉතුරු වුණා. මම හොඳට මේ පාන් වල හොඳට දවටන ගත්තේ. හොඳට මොකද කියන්නේ ඇබ්සෝබ් වෙන්න දීලා ගත්තේ, උරා ගන්න දීලා ගත්තේ. දැන් මෙච්චරයි, හතරයි මට හදා ගන්න පුළුවන් වුණේ මේකෙන්. මම පාපිටි තුනම මෙහෙම තියාගත්තා. මේකට යන්තම් අපි ගින්දර දාමු. මේ වගේ ගින්දර ඇති. මේක හැමෙයිට බැදෙන්න දෙමු.